විශ්වකර්ම YouTube channel හරහා විකාශය වෙන ග්‍රහමාරු සහ නවතම වීඩියෝ SMS හරහා දැන ගැනීම පිණිස ඔබත් අදම ඔබගේ ඩයලොග් එයාටෙල් හෝ හච් දුරකථනයෙන් REG හිස්තැනක් VKN ලෙස ටයිප් කර 77.3 ට SMS කරන්න. 2018 ජූලි මාස 16 වන දින සිට 2018 ජූලි මාස 22 දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරය ගෙනීමට තමයි මම අද සූදානම් වන්නේ. විශේෂයෙන්ම මෙම සතිය තුල ඔබට විශේෂ ග්‍රහමාරුවකුත් සිදු වෙනවා. ඒ වගේම ඔබට අන්තර්ජාලයේ බලන්න පුළුවන් මෙම ග්‍රහමාරුව පිළිබඳව වැඩිදුර විස්තර. මෙම සතිය තුල ඔබට තිබෙන සුබ තත්ත්වයන් අසුබ තත්ත්වයන් මොනවද කියන එක අපි මදක් විමසලා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන්න ඔබට මෙම සතිය තුල తాවකාලික සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ධනය ලැබීමට හැකියාවන් විවෘත වෙනවා වගේම ස්ථාන කරදර පැවතියනම් එම කරදර වලින් නිදහස් වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි තරමක් කාර්යබහුල වෙන්න පුළුවන් වගේම අඹ සැමියන්ගේ හොඳ හිත පවා පළුදු වීමට වැඩි ඉඩකඩ පවතිනවා. හදිසි අනතුරු හා විපත් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබට හැබැයි මෙම සතිය තුල කතාවෙන් නැත්තම් ඔබගේ වචනෙන් ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකියාව ලැබෙන දවසක්. ඔබට පැරණි ප්‍රශ්නයක් යලි හිස එසවීමට පවා හැකියාව තිබෙන දිනය සතියක් නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ජය අංකය 3-6-8 ජය වර්ණය රතු පැහැය සහ නිල් පැහැය සුබ දිනය වෙන්නේ අඟහරුවාදා දිනය සහ සිකුරාදා දිනය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට මෙම සතිය තුල විවාහ දිවිය තිබූ අඩදබර අඩුවවත් යලි උත්සන්න වෙන්න පුළුවන් අවසාන දින දෙක තුල. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා කඩා වැටෙනෝ වගේම ඉවසීම නම් තරමක් අඩු වෙන්න පුළුවන්. දරුවන්ගේ පෝෂණ මට්ටම පහතට වැටීමට වැඩි ඉඩකඩ පවතිනෝ වගේම මෙම සතිය තුල ඔබට ඒ ගැන බොහෝ අවධානයකින් යුතුව කටයුතු කිරීමට සිදු වේවි. හවුලේ කරන වැඩ කටයුතු වලින් තරමක් දුරට පාඩු සිදු වෙන්න පුළුවන් වගේම බිරිඳගෙන් නැත්තම් ස්වාමියාගේ පාර්ශවයේ වැරදි සොයන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. යම් තාක් දුරට ආරවුල් පවා ඇති කර ගැනීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි මුත්‍රාහිර වීම දැවිලි රෝග තත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ජය අංකය 2-4-5 ජය වර්ණය වෙන්නේ රතු පැහැය සහ කහ පැහැය. සුබ දිනය සෙනසුරාදා දිනය සහ සිකුරාදා දිනය. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුල ලැබීම් වලට ආදායම් තත්ත්වයට සතුටුදායක ලෙස බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හිතුවක්කාරීව කටයුතු කිරීමට පෙළඹීම නිසා ඔබට යම් යම් කරදරවලට පවා පැටලීමට ඉඩකඩ තිබෙනවා. අඹ සැමියන් අතර පැවති ආරවුල් තත්වයන් తాවකාලිකව අඩු වුණත් එය කල්ගිය රෝගී තත්වයන් යළි ඉසෙසවීමට මෙම සතිය තුල හැකියාව පවතිනවා. ඔබට මෙම සතිය තුල කිසි කෙනෙකුට හිස පාත් කිරීමට නැත්තම් නොනැමී වැඩ කටයුතු කිරීමට ඔබ උත්සාහ කරනා වගේම ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින සිසු දරු දැරියන්ට ඉතාමත්ම යහපත් සතියක්. ඔබට නඩුවකට පැටලීමට හෝ නීති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ජය අංකය 1-4-7 ජය වර්ණය කොළ පැහැය සහ රතු පැහැය. සුබ දිනය කොළ පැහැය සහ සුබ දිනය අඟහරුවාදා දිනය සහ සිකුරාදා දිනය. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුල කරන කටයුතු වල යම් ප්‍රගතියක් හා වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියාවක් ලබා ගැනීමට ඔබ උත්සාහයක් තිබෙනවා නම් එම උත්සාහයන් පවා සාර්ථක වීමට ඉඩකඩ පවතිනවා. ඔබට හදිසි විපත් කරදර ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනා වගේම විශේෂයෙන්ම නීතියේ පිහිට ලබා ගැනීමට හෝ ඔබට සිදු වේවි. ඒ වගේම තමයි ආදායම් තත්ත්වය යහපත් ආකාරයක් පෙනෙන්නට තිබෙනා වගේම වාහන මිල මුදල් ලාභ ඇති කළත් ඔබට වියදම් පාර්ශ්ව නම් වැඩි වෙනවා. ඒ නිසා ඔබට ඉතිරි කර ගැනීමට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. විවාහ වීමට සිටින අයට තරමක් කල්ගත වීම බාධාවන් ඇති වෙන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් වගේම ඇස්වල රෝග වාත පීඩා රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ජය අංකය 3-7-9 ජය වර්ණය වෙන්නේ සුදු පැහැය සහ ක්‍රීම් පැහැය. සුබ දිනය වෙන්නේ සඳුදා දිනය සහ සිකුරාදා දිනය. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ මුදල් තත්ත්වයේ ප්‍රගතියක් ආදායම් තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ථානගත ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවීම නිසා යම් ආකාරයක සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම හදිසි තීන්දුව තීරණ ගැනීම කලබල වීම ක්‍රියා කිරීම ඔබට තරමක් දුරට අවාසි සහ එක්තර ලෙස බලාපන්න පුළුවන්.
ඒ වගේම තමයි රජයේ සේවයේ යෙදී සිටින නිලධාරීන්ට නිලධාරිනියන්ට යහපත් සතියක් බව නම් පෙන්වන්නට තිබෙනවා වගේම උසස් ප්‍රභූ පක්ෂයේ ආධාර උපකාර ඔබට හිමි වෙන්න පුළුවන්. ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මෙම සතිය තුල කටයුතු කරන්න. අතපය තුවාල වීම, ලේ ගලන තුවාල ඇතිවීම, හිස රදය පවා ඇති වෙන්න පුළුවන්. ජය අංකය 247 ජය වර්ණය වෙන්නේ රතු පැහැය සහ කහ පැහැය. සුබ දිනේ ඉරිදා දිනේ සහ සඳුදා දිනේ. කන්‍යා ලග්නේ කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට හදිසි රෝග පීඩා තත්වයන් නිසා රෝහල්ගත වීම ප්‍රතිකාර ලබා ගැනීම යෑමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කරන කියන කටයුතු වල කැපිපෙන්න දියුණුවක් හා ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම රැකියා නොලැබ දුක් විඳිනාට අලුත් රැකියා ලබා ගැනීමට මෙම සතිය තුළ ශක්තිය ලැබෙන්න පුළුවන්. පාලකයෙකු හැටියට වැඩි කිරීමේ වාතාවරණයක් මෙම සතිය තුළ ඔබට උදා කරනෝ වගේම රාජ්‍යාංශයේ සේවයට නැත්තම් අනුබද්ධ ආයතනවල සේවය ලැබීමට ඔබට වාසනාව තිබෙනවා. මෙතෙක් කල රැකියාවේ උසස් වීම නොලදායට උසස් වීම පවා ලැබෙන සතියක් ලෙස හඳුන්වන්න පුළුවන් වගේම විදේශ ගමන් ණයයට සූදානම් වන අයට ඉතාමත්ම වාසනාවන්ත පිහිටීමක් තමයි පෙන්වන්නට තිබෙන්නේ. මුත්‍රා දෝෂ තත්වයන් නැත්තම් ඇස්ත්‍රෝග තත්වයන් පවා වැඩි වීමට ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ජය අංකය 159 ජය වර්ණය වෙන්නේ කොළ පැහැය සහ නිල් පැහැය. සුබ දිනේ බදාදා දිනේ සහ සිකුරාදා දිනේ. තුලා ලග්නේ තුලා ලග්නයෙන් උපන්න ඔබට මෙම සතිය තුල අස්ථාවරව පැවති හවුල් කඩේතු යලි ජීවයක් ලබා ගැනීමට හැකියාව තිබෙන. ඒ වගේම තමයි විවාහ වීමට බලාපොරොත්තු වෙන පසුවන තරුණ තරුණියන්ට යහපත් මංගල යෝග උදා කරනවා වගේම විවාහ සිදුවීමද මෙම කාලයේ මෙම සතියේ ඉතාමත්ම යහපත් ලෙස ඔබට සිදු වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය තරමක් පහත වැටීමක් ඇති කරනවා වගේ ඒ වුණාට ඔබගේ පියා පාර්ශවයට නම් එතරම්ම සුබදායක තත්ත්වයක් නෙවෙයි පෙන්වන්නට තිබෙන්නේ. රෝග පීඩා තත්ත්වයන් කරදරකාරී තත්ත්වයන් වැඩිවීමට ඉඩකඩ තිබෙනවා වගේම විවාහ දිවිය තරමක් ගැටලු ඇතිවීමට වැඩි ඉඩකඩ පවතිනවා. මුත්‍රා දෝෂ ජල විපත් ආදී මෙම සතිය තුල වැඩි වෙන්න පුළුවන්. ජය අංකය 5-7-8 ජය වර්ණය කහ පැහැය සහ රතු පැහැය. සුබ දිනය වෙන්නේ බදාදා දිනේ සහ සිකුරාදා දිනේ. වොච්චික ලග්නේ වොච්චික ලග්නයෙන් උපන්න ඔබට මෙම සතිය තුළ හදිසි රෝග පීඩා හා විපත් ඇතිවීමට හැකියාව පවතිනවා. ඔබගේ මානසික අවුල් වියවුල් නිසා එදිනෙදා වැඩ කටයුතු වල බාධා ඇති වෙන්න පුළුවන්. කර කියාගෙන කටයුතු අතරමඟ නතර වෙන්න පුළුවන්. දැන හෝ නොදැන යම් යම් වැඩ වරදවා ගන්නා සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් වගේම එයින් ඔබට පාඩු සිදු වෙන්න පුළුවන්. ස්ථානයේ කරදර ඇති වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය යහපත් වුවත් කරදර නිසා වියදම් පාර්ශවෙ ඉහළ යන්න පුළුවන්. විවාහ දිවියට පැවති ආරවුල් තත්ත්වයන් විසඳා ගැනීමට හැකියාව ලැබෙනා වගේම ප්‍රේමවන්තයන්ට ආදරවන්තයින්ට මෙම සතිය ඉතාමත්ම යහපත් වගේම මංගල යෝජනා ඉදිරිපත් වන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. බඩේ අමාරු, මුත්‍රා දෝෂ වැනි දෝෂ තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ජය අංකය 467 ජය වර්ණය වෙන්නේ රතු පැහැය සහ තැඹිලි පැහැය. සුබ දිනේ අඟහරුවාදා දිනේ හා සිකුරාදා දිනේ. ධනු ලග්නේ ධනු ලග්නයෙන් උපන්න ඔබට මෙම සතිය තුළ තරඟ විභාග පරීක්ෂණ කටයුතු වලින් ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය ලබන අයට ඉතාමත්ම යහපත් බව පෙනෙන්නට තිබෙනවා වගේම ලොතරැයි වාසනාර්ධියට ඉතාමත්ම සුබයි. සුළු වශයෙන් හෝ ධනලාභයක් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. රක්ෂාව නැත්තම් වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට ඉතාමත්ම අතිසාර්ථක ගමනක් යෑමට මෙම සතිය තුළ හැකියාව ලැබෙනවා වගේම වැඩකට නැති ප්‍රශ්න මුදුන්පත් කර ගැනීම නිසා වැරදි දිගින් දිගටම වාද විවාද ඇති කර ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ සන්තකයේ දෙයක් හොරකම් කිරීමක් නැතිවීමක් සිදුවීමට මෙම සතිය තුළ ඉඩකඩ පවතිනවා. යටිබඩේ අමාරු, වකුගඩු, මුත්‍රා රෝග තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ජය අංකය 5-7-8 ජය වර්ණය වෙන්නේ කහ පැහැය සහ තැඹිලි පැහැය. මෙම සතිය තුළ ඔබට තිබෙන අසුභ තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබගේ සුභ කටයුතු බ්‍රහස්පතින්දා දිනේ සහ සඳුදා දිනේ තුළ සිදු කරන්න. මකර ලග්නේ මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ සිතට සැනසෙල්ලක් ළඟා කරන සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කලක් බලාපොරොත්තුවෙන් සිටි කටයුතු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම ඉඩමක් ගෙයක් මිලදී ගැනීමට ඉතාමත්ම සුබයි. ඔබට මෙම සතිය තුළ විශේෂ මංගල උත්සවවලට නැත්තම් ප්‍රීති සම්භාෂණවලට පවා සහභාගී වීමට විශේෂ ආරාධනා පවා ලැබෙන්න පුළුවන්.
ඔබට දුවෙකුගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම පිණිස ඔබට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිදු වේවි. පවුලේ සාමය සමාදානයට තරමක් බාධක පැමිණෙනා වගේම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. සෙම් ආශ්‍රිත රෝග තත්වයන් කැස්ස උණවැනි රෝග තත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ජය අංකය 248 ජය වර්ණය වෙන්නේ කොළ පැහැය සානිල් පැහැය. සුභ දිනය වෙන්නේ බදාදා සහ සෙනසුරාදා දිනය. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ උපන් ඔබට මෙම සතිය තුල සිතේ සතුටට හේතු වන කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුර ගමන් බිමන් යෑමට යම් බලාපොරොත්තුවක් තිබුණම් එම බලාපොරොත්තු පවා ඉෂ්ට වෙනා වගේම වැඩ කටයුතු වල යම් යම් පීඩාකාරී බවක් වගේම වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිදු වේවි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් යම් යම් බිය සංකා ඇති වෙනා වගේම හිතුවක්කාර අදහස් පහළ වීමටද වැඩි ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි පවුලේ සමගිය සාමදානය ඇති වෙනා වගේම ස්ථාන කරදර නම් තරමක් දුරට ඉවත් වේ ආවේ. ඉඩම් හෝ ගෙවල් ආදී ප්‍රතිසංස්කරණයට මිලදී ගැනීමට ඉතාමත්ම සුබයි. වගේම ඔබගේ සිත පවා ඒ සඳහා පොළඹවන්න පුළුවන්. පියාගේ අදහස් වලට විරුද්ධ වීම නිසා ඔබට පියා සමග අද දවස තුල නැත්තම් මෙම සතිය තුල ඔබට ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කිරීමට සිදු වෙනවා. පපුවේ සෙම් ආශ්‍රිත රෝග තත්වයන් කැස්ස රෝග තත්වයන් නැත්තම් එවැනි රෝග තත්වයන් වැඩි වීමට ඉඩ කඩ තිබෙනවා. ජය අංකය 138 ජය වර්ණය වෙන්නේ කොළ පැහැය සහ නිල් පැහැය. සුභ දිනය වෙන්නේ බදාදා සහ සෙනසුරාදා දිනය. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුල කතාවේ දක්ෂතා මතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කටින් ජය ගැනීමට ඔබ හැකියාවක් ලැබෙනා වගේම ධනය ලැබීම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවෙකුගේ හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට සිදු වේවි. ඒ වගේම තමයි නෑදෑයින් සමගත යම් යම් මතභේදාත්මක කරුණු කාරණා යෙදෙනා වගේම විවාහ මංගල යෝජනා පැමිණ ඒවා ගැන සලකා බලීම ඉතාමත්ම වැදගත්. වන්දනා ගමන් බිමන් යෑමට අදහස් කරගෙන තිබුණා එම කටයුතු පවා සාර්ථක වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඔබට මෙම සතිය තුළ තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ජය අංකය 2 සහ 4 ජය වර්ණය වෙන්නේ කහ පැහැය සහ තැඹිලි පැහැය. අද දවස තුල නැත්තම් මෙම සතිය තුල තිබෙන අසුභ තත්වයන් निराකරණය කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබෙනවා නම් මෙම සතිය තුල බ්‍රහස්පතින්දා දිනේ නැත්තම් සඳුදා දිනේ සුභ වැඩ කටයුතු සඳහා යොදා ගැනීම ඉතාමත්ම වැදගත්. මාමේ ඔබට ගෙනාවේ සමස්තයක් විදිහට මෙම සතිය තුල තිබෙනා වූ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.